गारु अनुरा दिशा नायक महता विसितुना देख प्रकाश है गारु नियोज्य कथा नायक तुमनी विसितुनु देख यारते में प्रश्न इधरी पत्करी मट अवस्था वाला बादी पिलिबंदव ओब तुम्हारा बेहिविन में स्तुतिवंत वेनो पोदु राज्य मंडलीय राज्य नायक समूह संधा आनयन करलाद मर्सिडीज बेंस वर्गे वाहन पंसिया वाहन पनासतरट मेवन विट कुमार सिद्धुद जनता पवतन गटलुकारी तत्व पिलिबंद मेमगर स्वभाव अवधान युमकीम कमेत्मी पसुगी वसरे अक्टोबर मासे दाहतरवें दिन महाभांडागारे जाति अयवे दिपार्मेन्तु अतिरिक अध्यक्ष जनरल ए के शनिवीरत्न महता रेगु दिपार्मेन्तु अध्यक्ष जनरल वरयाट पिटपतक सहित विलंदाह आयोजन दिपार्मेन्तु अध्यक्ष जनरल वरया वेत लिपियक युमकरा गरु कथानायक नियोज्य कथानायक ए लिपिय मा सभागत करनवा रेगुबदु सहन दबा रेगुबदु सहन लबा देन लेस इल्लीम यन शीर्षयर्थे नियल्लद एहि जातिक अयवे චක්‍රලේඛන අංක 150ට අනුව මූල්‍ය කල්බදු ක්‍රමයේ යටතේ මිලට ගන්නා ලද වාහන සමූහයක් ආනයනය කර ඇති බවත් ඒවා පොදු රාජ්‍ය මණ්ඩලයේ නායක රාජ්‍ය පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා යොදා ගැනෙනු ඇති බවත් කියා තිබුණා. එසේම ඒ ව්‍යාපෘති යටතේ ආනයනය කරන වාහන 2013 1/15 වෙනි දිනෙති 1793 ඇලිරක් 5 අංකදරන ගැසට් නිවේදනයේ 9 වැනි වගන්ති අනුව तीरुबदु गेवीमीन निदास वन भव पेन्वादुं एम लिपिय मेसे आनयनकरण एति एस सारसीय हाइब्रिड एलडब्ल्यू बी सेडान आर डी वर्गे वाहन 57 सदा रेगुबदु सहन लबादेन इल्ला सिटिया इंदमे वाहन वल्ट रेगुबदु सहन इल्लुवा मेसे आनयनकरलद वाहन 57 पिलिबंदव 2013 अक्टोबर 21 दिन सकसनलद रेगुबदु वार्ता मेसे संदहन्नुवा ए रेगुबद वार्तावत गरु नियोजकता मागवती बिनवा अपनयन करु जर्मनिये स्टुगार्डी डेमिल एजी आयतने बहंड लबन तेनत्ता कोलंब मुदल अमात्यांसे लेकम्मरया आनयन नियोजितया मेट्रोपोलिस लॉजिस्टिक प्राइवेट लिमिटेड आयतने मूल्य पिरिवेदरीमे वगकीमे अति तेनत्ताद मुदल अमात्यांसे लेकम्मरया मध्यत्वन बैंकुव लंका बैंकुव नगर शाखाव मेसियलु मे रेगुबदु सहन ए लेखने मिसियालिबिन अयवे दिपार्मेन्तु अतिरेक अध्यक्ष जनरल वरयागे दिदास दहतुने दहाय दाहतर लिपिय पादक कर गणमीन बदु गणनेकर अति आकार एहि संधान नुवा यूरो मुदल वटिनाकम अणुव 40,21,278 148 वटिनाकम गणनेकरणु लभू एवा यूरो एकक रुपयाल 179.765 उवमारु अगयक यटते රුපියල් වටිනාකම 72,28,80,941ක් වූවා මේ වාහන 54 වෙනි රේගුව ගණනය කරන ලද ගෙවිය යුතු මුළු බදු ප්‍රමාණය රුපියල් 91,02,81,133ක් වනවා එහෙත් භාණ්ඩාගාරයේ ඉල්ලීම පිට බදු සහන ලෙස එයින් රුපියල් 75,77,52,826ක මුදලක් අපහන් ලැබුවා ඒ අනුව සැබවින්ම වාහන ආනයන වෙනුවෙන් ගෙවන ලද බදු මුදල වන්නේ රුපියල් 15,25,35,307ක් පමණයි. සැබවින්ම බදු සහනය ඒ 2010 2011 වසරවලදී අදි සුකෝබ්බෝගේ ලිමෝසින් මෝටර රථ ආනයන කිරීමේදී බදු අඩු කිරීම නිසා රජයට අහිමි මුදල වන කෝටි 48ක්. 2012 දෙසැම්බරේ ලැම්බෝගිනි රේසින් මෝටර රථ ආනයන කිරීමේදී රජයට අහිමි කෝටි 20ටත් වැඩි මුදලක් මොනවා. පසුගිය දෙසැම්බර් 17 වෙනිදා පැවති කැබිනට් තීරණ දැනුම් දීම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී केहली रंबुक्कल अमात्यवर मे पिलवद कर लद विम सुंकट पिलतुरटी मेम वाहन एवा गेवन लद एवा गेन्वन लद डिमो आयतन टेव आपसु लबादीयति भवत् अवश्य ऐकुट एव मिलदी गति है कि भवत्ति ओबुमा कि वयम मेम वाहन रजे विसिन मेम वाहन गिनावे मुदल अमात्यन से लेखा मरे गिनामट रजे विसिन गिनावे मेम वाहन रजे विसिन लंका बैंक मगिन नाने निकर बहंडागार लेखा मरियागे बारी यटते पवती ये वाय ඒවා ආපසු ගෙන්නන ලද ඩිමෝ ආයතනට පවරා ඇතයි පැවසීම පිළිගත නොහැකි. ඒක ඩිමෝ ආයතන නෙවෙයි ගෙනා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ගෙනමට මේ වාහන සියල්ල ආවේ. මේ අතර පසුගිය දෙසැම්බර් මාසේ 30 වෙනි දින පුවත්පත්ක් පළකලී සුරේන් බටගොණ නම් භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයා මෙම බෙන්ස් රථවලට අනපේක්ෂිත ඉල්ලුමක් ඇති වූ බැවින් ඒවා එකක් කෝටි 3000 බැගින් විකුණා දැමූ බව ප්‍රකාශ කළා. එතකොට එහෙම ප්‍රකාශයක් කරනවා සුරේන් බටගොණ භාණ්ඩාගාරයේ නියෝජනය කම්මරයා සමුළු වෙනුවෙන් ආනය කළ අනෙකුත් මෝටර රථ අමාත්‍යංශ ලේකම්වරුන්ට දෙපාර්තමේන්තුව ප්‍රදාන ලබා දුන් බවද ඔහු සඳහන් කර තිබුණා.
අනිත්‍යවා අමාත්‍යංශ ලේකම්වරුන්ට දුන්න දෙපාර්තමේන්තු ප්‍රධානී දුන්නා කියලා අනිත් වාහන ටික. නමුත් බෙන්ස් කාර් ටික කෝටි 3000 ගානේ වික්ක කියලා කිව්වා. එතකොට නමුත් අපි දන්න විදිහට මේකේ වෙළඳපොළ වටිනාකම කීයද? එතකොට මේ බදු සාහනෙට මොකද්ද වෙන්නේ? මෙම සිදුවීම සමග ආනයන කරන ලද වාහනවල වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ව්‍යාකූල බව ප්‍රකාශ වෙනවා. කැබිනට් අමතිවරයා එකක් කියනවා. මුදල් අමාත්‍යංශයේ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් සුරේන් බටකොඩමැතිතුමා තව එකක් කියනවා. මෙම වාහන ආනයන වෙනුව රජයේ Tamange මුදල් කෝටි 72කට වැඩි මුදලක් ආයෝජන කර ඇති නිසා බදු සාහන වෙනුව කෝටි 75කට වැඩි මුදලක් රජයේ දැන්ටමත් අහිමි කරගෙන ඇති නිසා චෝගම් වෙනුව මේ වාහන දිව්වේ දින 3ක් කාලයක් නිසා මේ වාහන වලට දැන් කුමක් සිදු වියද්දයි දැනගැනීමේදී ජනතාවට තිබෙනවා. මොකද මේ විශාල මුදල් කන්දරාවක් මේ අරා ගනුදෙනුව සිදු වී තිබෙනවා. මේ තත්ත්වය තුළ පැන නගින පහත ගැටළු වලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් මෙම සභාව හමුවේ තිබුණ ඇතයි අපේක්ෂා කරනවා. 1. ආනයනය කරන ලද Mercedes Benz වර්ගයේ වාහන 54ට මේ වන විට සිදු වී ඇත්තේ කුමක්ද? 2. ඒවා අලෙවි කර ඇතනම් ඒ සඳහා රජයේ නියමිත ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කරන ලද්දේද? කැමැති කැමැති කෙනෙකුට කැමැති කැමැති විදිහට රාජ්‍ය දීපල හසුරුවන මේ පවරා දෙන්න බෑ. 3. ඒ වාහන අලෙවි කළ මුදල කීයද? එක් එක් වාහනයක් කීය ගමනින්ද වික්කේ? ඒකත් මේ පාර්ලිමේන්තුව දැනගත යුතුයි. 4. ඒ වාගේ වර්තමාන වෙළඳපොළ වටිනාකම කොච්චරද? ඒවා මොකක් හරි තක්ෂේරුවක් ගත්තද? තක්ෂේරුවක් ගත්තන වෙළඳපොළ වටිනාකම කීයක් ලෙස ආවේ? එම වාහන අලෙවිය රජයට ලබා ගත හැකි තිබු ඉහළම ආදායම ලබා ගැනීමට හැකිව තිබේද? නොවේසේ නම් ඒ මන්ද? අනිකුත් ආනනික වාහන ලබා දී ඇත්තේ කුමන ආයතනවලද? කවර පුද්ගලයන්ටද යන්න මෙම ගරු සභාව දැනුවත් කරන ඇතයි බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමා විසින් ස්ථාවර නියෝග 23 දෙක යටතේ නගනු ලබන එකී ප්‍රශ්න වලට පිළිතුරු මෙසේය. 1. එම වාහන ආනයනය කරනු ලැබුවේ ඩීසල් ඇන් මෝටර් ඉංජිනේරින් PLC සමාගම විසින් වන අතර ඔවුන් ඒවා විකිණීමට මේ වන විටක් කටයුතු කර ඇත. 2. එම වාහන ආනයනය කළේද මේ වන විට විකිණීමට කටයුතු කරන්නේද පෞද්ගලික සමාගමක් බැවින් ඒ සඳහා රජයේ ටෙන්ඩර් පරිපාටි ඔබතුමා කියන්නේ ආග්නීටියනේ අදාළ නොවේ. 3. මෙම වාහන පෞද්ගලික ආයතනයක් මගින් ආනයනය කළ නමුත් රජයේ විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව සඳහා සති දෙකක් පමණ භාවිතා කිරීමේ හේතුවෙන් සිදුවන වටිනාකම අඩුවීමට සැලකිල්ලටගෙන වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 30ක් ලෙස සමාගම විසින් තීරණය කර ඇත. ඊට අනුරූපීව මේ සඳහා අය වී යුතු බදු මුදල් අය කිරීමට රජය එකඟ වී ඇත. 4. ආයතනික මිල ගණන් හා රේගු ආසු සහ අනිකුත් බදු අනුව මෙම වාහනයක වටිනාකම රුපියල් මිලියන 33ක් පමණ වේ. 5. ඔව්. 6. අනෙකුත් වාහන ලබා දී ඇති ආයතන ලැයිස්තුව මේ තා මුනා ඇත. මේ ලැයිස්තුවේ තියෙන ඔක්කොම රජයේ දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ සඳහා බස් සහ මෝටර රථ බෙදා දීලා තියෙනවා. ඊට අමතරව විශේෂිත ආයතන වශයෙන් රාජගිරියේ වික්ටෝරියා නිවාසයටත් චිත්‍රාපටු මගේ විශේෂ අවශ්‍යතා සහිත ළමුන්ගේ පාසලටත් බස් ආසන තියෙ බස් රථ එක බැගින් දීලා තියෙනවා. ඒ වගේම ඉහත වාහන වලට අමතරව ආසන 41 සුඛෝපභෝගී බස් රථ 90ක් පහස සඳහන් ආකාර ලබා දීලා තියෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ 50යි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය හරහා සංචාරක කර්මාන්තයෙන් යුතු ආයතන වලට බස් රථ 30යි මහා මාර්ග අමාත්‍යාංශයේ යක්තේ ඇති අධිවේගී මාර්ග ප්‍රවාහන පෞද්ගලික සමාගමට බස් රථ 10යි. බොහොම ස්තුතියි.